तस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। तो बच्चे दस के में ताहत की नीति के मसंदिनाती हम अपनी साक्षात्ला संकट धातुओं के धर्मता संग्रह कर लेती है न चक्रने के धर्मता संग्रह करने के ला किए हुआ चित्त जैसे को रूपियां गिंगित संकट परमार्थ धर्मियत संकट परमार्थ धर्मियत की सत्र परमार्थ धर्मियत मैंने भी बताया गंत पुलवां अवबोधिं लगा गंत पुलवां सेवित परिण्यावें परिण्यावत पत्तें तो पिरसें तो देखी मत पत्तें तो पुलवां एकम तुम्हें तमाय में धर्मता तिक जना जना गन्ना ऐतिकर गन्ना अवबोध तो कुछ සතරගුණයේ අනුෝධිය සියලුම චෛත්‍ය චෛතසික ධර්මයන්ද රූපයද එක එක ආකාරයකට බෙදලා වෙන් කරලා එක එක පැතිකඩවල් වලින් අපිට පෙන්නනවා ඒ තුල ඇති අනවබෝධය දුර වෙන විදිහට සම්පූර්ණ ඉවර කරලා දෙන්න මතක් කළා මාතෘකා වශයෙන් වචන 266ක් තබලා කුසල ධම්මා අකුසල ධම්මා ව්‍යාකට ධම්මා කියන එකයි මාතෘකාවක් කරන් ප්‍රකරණය ආරම්භ විදා දක්වල එක විපත්‍යවාදී පෙන්නලා විදා දක්වල පෙන්නලා මෙන්න මේ වගේ අවශේෂ වචනත් සතර භූමියලා පරිේෂණය කළා කවේෂණය කරලා මේ ධර්මතාවයන්ගේ ලක්ෂණය අවබෝධ කරගන්න කියලා විද්‍යාඥයෝ සනායම කොටිලා අවසන් කළා කියලා. ඉතනදී ඊටම පිළිවෙලින් අපි කිකේන් රාජ්‍යයක් කතා කළා. දෙතියෙන 17 වෙනිත්තේ කතමේ ධම්මා උප්පන්න කතමේ ධම්මා අනුප්පන්න කතමේ ධම්මා පාදිනෝ තකොට විද්‍යානෝසිය ප්‍රශ්නය කරනවා කතමේ ධම්ම උප්පන්න කුමන ධර්මයක්ද උප්පන්න කියලා කියන්නේ කතමේ ධම්ම අනුප්පන්න කුමන ධර්මයක්ද නෝපන්න කියලා කියන්නේ කතමේ ධම්ම උප්පාදිනෝ උපන්න කියලා කියන්නත් බැරි නෝපන්න කියලා කියන්නත් බැරි ධර්මියෝ මොනවද කියලා මාතෘකාවක් කබලයි විස්තර කරන භාග්‍යවත් මහසී කතමේ ධම්ම උපන්න යේ ධම්ම ජාත භූත සංජාත නිබ්බත්ත අභිනිබ්බත්ත පාත් භූත උප්පන්න සමුප්පන්න උප්පිතං සමුප්පිතං උප්පන්නං උප්පන්නං සේන සංගහිත රූපං වේදනා සංඥා සංඛාර විඥාන නිමෙතම උප්පන්න එතකොට උප්පන්න කියලා කිව්වේ යම් ධර්මයක් යම් ධර්මයක් කියනකොට යට තියෙන රූපයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් සංඥාවක් වෙන්න පුළුවන් සංඛාරයක් වෙන්න පුළුවන් විඥානයක් වෙන්න පුළුවන් ඒක මොකද මේ ධර්මතාව පෙන්නන්නේ මොකද මේ ප්‍රකරණය හැම පැත්තෙම පෙන්නන්නේ සත්පුද්ගල ආත්ම භාවයක් ඇතිව කරන තැනක පවතින ස්කන්ධයන්ගේ යථා ස්වභාවයේ චිත්තචෛතසික රූපයි කියලා පෙන්නලා හේතු ඇතුළු වෙන සත්පුද්ගල භාවයෙන් නිදිලා ඒ සත්පුද්ගල භාවය නිසා ඇති වෙන කෙලෙස්යන්ගෙන් මිදිලා
ඊට පස්සේ ස්කන්ධයන් ගැටීම නැතිවීම දැකීමේ අසංකත ධාතු සාක්ෂාත් කරගන්න යන පිළිවෙලා. එතකොට මෙතන ධර්මතා පෙන්නනවා. මේ ධර්මතා පෙන්නන්නේ සත්‍යෙක උපන්නා, සත්‍යෙක හටගත්ත, සත්‍යෙක ඉපදුනා, සත්‍යෙක පහළ වුණා කියන මෙන්න මේ කාරණා හම්බ වෙන ලෝකෙට පෙන්නනවා. කප්පමේ ධම්ම උපන්න උපන්න ධර්මය මොනවද? එතකොට පෙන්නන්නේ යම් ජාතු, එතකොට භූතු, සංජාතු, නිබ්බතු කියලා එකේ අත්වචන මාතල වචන ටිකක් පෙන්නනවා. ඒ අර්ථ ටිකට ජාතයන් උපන්නෝය ලබන ලද ආත්ම භව ඇත්තෝය කියන අදහසට කියන ජාත කියලා. භූත කියලා භූතයනාදී ඔවුන්ටම පරියාය වචනෝය, ඔවුන්ටම අනවර්තනාමයක් තවත් නම පරියාය වචනෝය. ජාතියෝම වනාහයි බව උපත්ති භූතයයි ගතියති. භූත කියලා කියන්නේ ඒ ජාතයෝම බව උපත්ති භූතයි කියලා හටගත්ත කියන ගන්නට යනවා. සත්‍ය සහයෝගයෙන් උපන් බැවින් සංජාතයි. සත්‍යයන්ගේ සහයෝගයෙන් උපන් බැව සංජාතයි කියලා කියනවා. ලක්ෂණ ප්‍රාප්ත හේන් නිබ්බති, ඒ කියන්නේ නිබ්බති ලක්ෂණ ප්‍රාප්ත හේන් නිබ්බති, ඒ කියන්නේ නිබ්බති කියලා කියන්නේ පැමිණීමේ ඉපදීමේ ලක්ෂණ පහළ කරන නිසා නිබ්බති කියලා කියනවා. එතකොට උපසර්ග පදයේ දිනුනකොට නිබ්බන්නායයි කියලා කියනවා. ඊට පස්සේ පාතක බුතයන පහළ වුණා කියන අදහසින් කියනවා. පූර්වාන්තේ මුඩට ආවේ යන උප්පන්න පූර්ව සම්පේ එතියත ඉඳලා උඩට ආවේ උප්පන්න කියලා කියනවා. එතකොට උපසර්ග පදයේ ජීවන කොට සම්උප්පන්න කියලා කියනවා. ඒක නැවත තවත් පදකල සම්උප්පන්නයි කියලා කියනවා. මේ වචන ටික ජාත බුද්ධ සම්උප්පන්න කියනවා. එතකොට සමුප්පන්නේ අනුසේන සංග්‍රහිත යන උපන් කොටස කොටසින් යන ගණයට ගිය. එතකොට යම් රූපයක් වේදනාව සංඥාව සංකාරයක් කියන නැතේද යන මේ ඔහුගේ ස්වභාවය කිමයි? හරිද? එතකොට මෙන්න මේ විදියට ජාත භූත සංජාත නිබ්බත අනිබ්බත පටිච්ච සමුප්ප කිතා කියන මෙන්න මේ වචන වලින් කියනවා. කියන එක තමයි කියන්නේ මේ වචන ටිකේ අර්ථය. ඒකෙත් කියන්නේ පදගත අර්ථය. ඒ පදයන්ගේ අර්ථය කියන්නේ මේ විදිහට මෙන්න මේ ටිකට තමයි උපන්න කියලා කියන්නේ. උපන්න ධර්ම. එතකොට කවර ධර්මයක් අනුපන්නද? නූපන්න යන ගණයට යනවාද? චතුසු භූමිසු කුසලං අකුසලං සතර භූමිය කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියපන්න භූමිය තියෙන යම් කුසලයක් තියෙනවා නම් මෙන්න මේ කුසලය කිසි තැනක කතමේ දමාන උපන්න යේ ධම්මා අජාත අභූත අසංජාත අභිනිබ්බත අනදී නිබ්බත අපාති භූත අනුපන්න අසමුප්පන්න අනුත්ථිත අසමුත්ථිත අනුපන්නම් සේන සංගහිත රූප වේදන සංඥා සංකාර විඥාන මේ ධම්මාන උපන්න නෝපන්නා වූ හට නොගත් වූ පහළ නො වූ මනාව පහළ නො වූ එතකොට හත නොගත් නොපිහිටි හත නොගත්තයි යන ගණයට කියamak තියෙනවා. මෙන්න මේකට කියනවා
මොකද්ද අනුස්මරණය කතමේ ධම්මා උප්පාදිනෝ කුසලානං කුසල කුසලානං ධම්මානං අවිපස්ස විපාක කුසල කුසල ධර්මයන්ගේ නොවේරු විපාක නොදු විපාකයක් තියෙනවා නම් තාම කාමවිතේ රූපචේ අරූපවචේ අපරියාපන්න එසේ වූ විපාක නොදුන් කාමවචේ රූපවචේ රූප අපරියාපන්න යම් වේදනාවක් සංඥා සංඛාර විඥාන ස්කන්ධයක් තියෙනවා නම් යක්ෂ රූපක් කම්මස කතත්ත උපජ්ජති ඉමේ ධම්ම උපාදීන යම් රූපයක් තියෙනවා නම් කර්මයෙන් කළ මෙන්න මේවා උපාදීන යන සංකේත යනවා කියලා දැන් නික්ෂේප කාණ්ඩයේ තියෙනවා ඒක අපි අර්ථකථා කාණ්ඩෙන් අරගෙන බලමු කතමේ ධම්ම උප්පන්න එතකොට උප්පන්න මොනවද කොහොමද මොන තැන්වලද ඒක තියෙන්නේ කොහොමද දැනගන්නේ කියන එක අර්ථයක් වශයෙන් අරගෙන අපිට පෙන්වන අර්ථකථා කාණ්ඩෙදි චතුසු භූමිති විපාක සතර භූමිය කියන විපාකේ යක්ෂ රූපං කම්මස්ස කතත්ත යම් රූපයක් තියෙනවා කර්මයක් කළ ඉමේ ධර්මාසිය උප්පන්නාසිය උප්පාදින නවත්තබ්බා අනුප්පන්නාති මේ සතර භූමියෙන් කියන විපාකයක් තියෙනවා නම් යක්ෂ රූපං කම්මස්ස කතත්ත යම් රූපයක් තියෙනවා කර්මයක් කළ මෙන්න මේ ධර්මතා කිසිතැනක උප්පන්න උපන්නාසිය සියා උප්පාදින කිසි වෙලාවක උප්පාදිනවා කියනවා හැබැයි නොකිය යුතු අනුපන්න නෝපන්නයි කියලා නොකිය යුතුයි කියන්නේ. අපි ගම්මු යම් කිසි කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට පැමිණියා කියලා ඒ වෙලාවේදී ඒ ප්‍රතිසන්දි විඥානය ඇතුළු කරන රූප කලාපයේ තියෙන බොහෝ විටක දසකතිය. එතකොට කාය දසක, වාසු දසක, භාව දසක කියන මෙන්න මේ රූපේ තියෙනකොට මෙන්න මේ රූපය ඒ ප්‍රතිසන්දි සිත් ඒ සිත්ේ පහළ වෙන වේදනා සංඥා සංකාර කියන චෛත්‍යක ටික මෙන්න මේ ටික දැන් බොහෝතර උප්පන්න හටගත්තා කියලා නේ. නමුත් දැන් ඔළුවවත් නැහැ නැහැදිලා ඇහැ රූප හන නාසය ගන්ධේ රස කිව කය පොට්ටම්බ කියන ටික දැන් උපාදීන රූප ඒ රූප ටික උපාදීන ඇයි අනුප්පන්න කියලා කියන්නේ බැරි අවිපක්ක විපාකාන ඒ කියන්නේ ඇහැ අවශ්‍යම උපදින්නේ උපාදීන වෙනස් කරන්න බැරි වෙනස් නොවන විදිහ නිසා අනිවාර්යෙන් හටගන්නේ උපාදින. එතකොට ඇහැ කියන තැන හැදෙමින් පවතින බව ආරම්භ වෙලා නිසා අනුපන්න කියන්න බෑ. ඇහැ කියන එක තාම හැදිලා නැති නිසා උපන්න කියන්න බෑ. ඒ නිසා ඇහැට මෙලද කියන්න වෙන උපාදිනෝ කියලා. ඉපදෙමින් පවතිනවා. මල්කසේ ප්‍රතිසන්දි වශයෙන් එන්නේ එතනදී කන කියන එක ඉපදෙන්න කන හැදෙන්න තියෙන හේතු ටික පටන් අරගෙන නිසා අවශ්‍යම ඉපදෙමින් පවතින නිසා අනුපන්න කියන්න බෑ. නූපන්න කියලා කියන්න බෑ. කන හැදෙන්න තියෙන අධිකරණය පහළ වෙලා නැතුවනේ. නමුත් කන කියන තැන දක්වා ඉපදිලා නෑ. ඒ නිසා ඒකට කියන්න වෙනවා වචනකින් මොකද්ද? උපාදීන. නාසය ඒ වගේම දිවත් ඒ වගේම කයත් ඒ වගේම බාහිර ආයතන රූපයත් ගන්ධයත් රසයත් පොට්ටබ්බයත් කියන මේ නව ආයතනය මේ වෙලාවේදී උප්පාදිනෝ. ඊට පස්සේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන කියන මේ ටික උපාදීනෝ. මනෝ විඥානේ එක්තරා කොටසක් උපාදීනෝ. ධම්මායතනේ එක්තරා කොටසක් උපාදීනෝ. මනෝ විඥානේ එක්තරා කොටසක් උප්පන්නයි දැන්. ධම්මායතනේ එක කොටසක් උප්පන්නයි දැන්. එක්තරා කොටසක්
උපාදිනෝ තේරුම් ගන්න. ධම්මායතන එක්තරා කොටසක් උපාදිනෝ. උපාදිනෝ කියන්නේ ඉපදුනා කියලා කියන්න බෑ, තාම හටගෙන නැහැ කියන්න බෑ. ඒක ඇති වෙන බීජ හැදිලා තියෙනවා. ඒකයි අවිපස්ක විපාකාන නොමේරු. එතකොට අපි කියමු පංච විඥාන උපදින කල චක්කු විඥාන විපාකයි. ඔන්න චක්කු විඥාන උපාද කියන්නේ දැන් උප්පන්න ගණයට යන විපාක. උප්පන්නයි, භූතයි, ජාතයි, සංජාතයි, අභිනිපත්තයි. දැන් සම්පටිච්චෙන හිත උප්පාදිනෝ. සංකේතපටිච්ච උප්පාදිනෝ. සම්පටිච්චෙන හිත ඇතිවෙනකොට මේක භූතයි, ජාතයි, හටගත්තා. දැන් සංකේතන සිත උප්පාදිනෝ. ඒකට නොකිය යුතුයි සංකේතන සිතට අනුපන්නයි නොකිය යුතුයි, උප්පන්නයිද නොකිය යුතුයි. මොකද සම්පටිච්චෙන හිත තියෙන වෙලාවේ සංකේතන සිත ඉපදිලා නැහැ. නමුත් ඒක ඇතිවෙන්න තියෙන අධිකරණය ඒකාන්තයෙන් වෙන නිසා ඒක ඇතිවෙන්න තියෙන හේතුව කියලා නැහැ කියලා කියන්න බැහැ. ඒ වගේ දැන හඳුන්වන වචනයට කියන මොකද්ද? උපාදිනෝ කියලා. එතකොට හැම වෙලාවෙම සතර භූමියෙන් තියෙන විපාක ටික සෝවාන්, සකදාගාමී, අනාගාමී ආදී ටිකත් එමය. අවිපස්ස විපාකයක් තියෙනවා නම් ඒ අවිපස්ස විපාකයට කියන උපාදිනෝ කියලා හතර භූමියෙන් තියෙන විපාක විතක උප්පන්න හෝ වෙන්න පුළුවන්, විතක උපාදිනෝ හෝ වෙන්න පුළුවන්. කර්මයෙන් කළ අපි කියේ උපාදින්න රූප කියලා කතා කළානේ අපි. ඒ උපාදින්න රූප තමාගේයි ගන්නා ලද, කර්මයෙන් කළ තමාගේයි ගන්නා ලද රූප තියෙනවා. ඒ රූප හැම වෙලාවෙම විතක උප්පන්න වෙනවා, විතක උපාදිනවා. දැන් බලන් ප්‍රතිසන්දි මට්ටමේ ඒ රූපේ ඉපදිලා නිසා ඒක ඒ රූපේ භූතයි, ජාතයි, සංජාතයි. නමුත් ඇහැ කර දිවනාසී ශරීරය කියන මට්ටම ඒ වෙලාවදී උපාදිනවා. ඇහැ උපදින වෙලාවට ඇහැ භූතයි, ජාතයි. කන උපාදිනවා අවස්ථාවට එක්කෙනෙක් උපදිනවා. ඒ වගේ හැම වෙලාවෙම කර්මයෙන් කර හැම රූපයක්ම විපාකයක්ම උප්පන්න හෝ උපාදිනෝ යන ගණයට යනවා කියන එක දකින්ද ඒ කර්මම කෙන්නපු ආකාරයකට දකින්ද කියලා තමයි මෙතෙන්දි මට ප්‍රකාශනාත්මක මතක් කරන්න ඕනේ. දැන් චතුසු භූමසු කුසලං අකුසලං තීසු භූමසු ක්‍රියා ව්‍යාකසං යද්‍ය රූපං නකම් මතකත. සතර භූමිය කුසලයක් අකුසලයක් තුන් භූමිය ක්‍රියා ව්‍යාකසයොත් යම් රූපයක් කර්මයෙන් නොකළද ඒ ටික සියා උප්පන්න සියා උප්පන්න එක්ක උප්පන්න ගණයට යනවා, එක්ක අනුප්පන්න ගණයට යනවා. නවත්තබ්බං උපාදිනෝ. කර්ම කිසි විටක උපාදිනෝයි නොකිය යුතුයි. කුසල එතකොටවත් මම එක වචනයක් මතක් කරනවා මෙතෙන්දී. මේක ටිකක් ගොඩාක් නුවණින් විස්තර වෙන්න. සතර භූමිය අනුව ගිය කුසල අකුසල ධර්ම, තුන් භූමිය අනුව ගිය ක්‍රියා ව්‍යාපෘත කර්මෙන් නොකළ හැම රූපයක්ම කියන මේ ටික එක්ක උප්පන්න වෙනවා, එක්ක අනුප්පන්න වෙනවා, උපාදීන වෙන්නේ නැහැ. එතකොටවත් මට මතක් කරන්න තියෙන දේ තමයි යම් අවශ්‍ය කියලා යමක් තියෙනවා නම් මේ අවශ්‍ය කියන එක හැම වෙලාවෙම අවශ්‍ය වෙන්නේ විපාක මට්ටම කියලා ගන්න. අවශ්‍ය උපාදිනෝයි කියලා කියන එක නෙමෙයි මම කියන්නේ. අවශ්‍ය උපාදිනෝයි කියනවා නෙමෙයි. යම් අවශ්‍ය කවදාවත් ලෝකෙට දකින්න බෑ. ලෝකෙට දැනගන්න බෑ. ලෝකය දැනගන්න හැම මට්ටමක් වෙනකොට කර්මයි. ඉතින්වත් ලෝකය දැනගන්න දෙත මට්ටමක් වෙනකොට හැමදාම කර්මයි. එතකොට හැම වෙලාවෙම ඒ කියන්නේ අපි චිත්තය කියන ගන්න ඕන. ජව මට්ටම වෙනකොට හැමදාම පරිඋත්ථානයක් තියෙනවා. ඒ සිතෙන් සියනවනම් කරනවනම් ඒක විතික්කමයක් තියෙනවා.
ඔයක කිසිම අපි දන්නේ. නමුත් අංශය කියන එක තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටිකන් වල විදිහට. ඒකමම මගේ හිතුවක් කියලා නෙමෙයි. දැන් යම අපි දරන පිටකේ යම කප්පතරනේ අංශය යමකේ වගේ කළොත් කාම ධාත්වේ උපත්සනේ කිසි කෙනෙකුට සප්තාංශය අංශය වෙනවා. කිසි කෙනෙකුට පස් අංශයක් අංශය වෙනවා. කිසි කෙනෙකුට සතර අංශයක් අංශය වෙනවා. උපත්සනේ. එතකොට උපත්ති අවස්ථාව කියන්නේ විපාකද කර්මද? විපාකයි. ඒ උපත්ති ශ්‍රේණිය නම් මේ අංශය අංශය වෙන්නේ. එහෙනම් මේ විපාකයම හැදලන්නේ තියෙන මේ අංශය විපාකයම තියෙන. එතනදී අංශය කියන්නේ කාතුලකට වෙන්නේ නෝන. මම ඒක පොඩ්ඩක් විස්තර කරන්න මේක හරි අවශ්‍යයි මට හිතන ජීවිතේ අපිට කෙලෙස් හඳුනා ගන්න නැතුව කෙලෙස් නැති කරන්න බෑ. අනුසය විඥාණයෙන් විඥාත නැති වුණාට ප්‍රඥාවෙන් විඥාත ප්‍රඥාවෙන් විඥේ යුතුයි. ප්‍රඥාවෙන් දැනගත්තේ නැත්නම් යාම සිහින්දින්න බෑ. අනුසය කියන එක දකින්න තියෙන එකම දේ තමයි මොකද්ද? ඒකට ප්‍රතිපක්ෂ ධර්මය දෙකේ. අනුසය කියන එක දකින්න ඒ කියන්නේ අඳුර කියන එක මට අර්ථ දක්වන්න බැරි නම් මට කරන්න පුළුවන් ආලෝකය කියන එක පෙන්නලා මෙන්න මේ වගේ එළියක් නැති තැන කියලා අනිත්‍යත් පෙන්වන්න මට වෙන දෙයක් ගන්න වෙනවා. ඒ වගේ අවශ්‍ය පෙන්වන්න මට වෙන ක්‍රමයක් නැත්තම් මට කියන්න වෙනවා එයාව පෙන්වන්න අනිත්‍යත්. එනිසා ඉස්සෙල්ලා අපි ගනිමු අවශ්‍ය ධර්මයන්ගේ මුලට පෙන්වන්නේ කාමරාගමක ප්‍රතිගමන කොට අපි අනුප්‍රමේය නෙමු. යම් විචිකිච්ඡාවක සිතාංශය ගන්නද මේ ධර්ම දෙක එකට තියෙනවා. ඇයි? එතනදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය රූපේ රූප ස්වභාවය වේදනා ස්වභාවය සංඥාවේ සංඥා ස්වභාවය සංකාරයේ සංකාර ස්වභාවය විඥානයේ විඥාන ස්වභාවය කියන මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය මොකද්ද? ස්වභාවය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, පුද්ගල සත්පුද්ගල නොවු ස්වභාවය යම් තාක් නොදකීද ඒ ස්වභාවය හැටියට දැකීමට සාපේක්ෂව දකින්න අවශ්‍ය කියන එක තියෙනවා. මේ රූපය කියන එක කනගුණ ආහාරයෙන් හැදුනේ මහ භූතයන් නිසා උපදින රූපයි කියලා යම් කෙනෙකුගේ නුවණ ඇති නොවුනොත් ඒ නුවණට සාපේක්ෂව දකින්න එහෙනම් ඒ අවශ්‍ය කියන එක තියෙනවා. වේදනාව කියන්නේ චෛතසිකය. ඒක ස්පර්ශයෙන් හටගන්නේ කියලා වේදනාවේ ස්වභාවය නොදන්නා. සංඥාව කියන්නේ හඳුනන බව. සංඛාරය කියන්නේ හිතන චේතනා කරන බව. විඥානය කියන්නේ විඥාන ලක්ෂණය කියලා මේ ධර්මයන්ගේ ලක්ෂණ ස්වභාවය නොදන්නා කමට සාපේක්ෂව දකිත යම් කෙනෙක් නොදන්නවා කියන්නේ ඔය ටිකේ ඔය ක්‍රියාකාරකම් ටික පුද්ගලෙක් සත්‍යයක් කියලා හිතන්නේ. ඒ ක්‍රියාකාරකම් ටික නොදන්නා කමින් දකින්ද යම් කිසි කෙනෙකුට ඔය ටික නොදන්නවා නම් එතන තියෙන දිට්ඨානසය. පුද්ගලෙක් සත්‍යයක් කියන අදහස ඇතිව වෙනවා. ඒ පුද්ගලයා සත්‍යයක් කියන අදහස නැති වෙන්නේ මේ ටික දැකලා. එතන අවිද්‍යාවන්සය කියලා කියන්නේ සංදිට්ඨානසය. මේ දෙක තුන අවිද්‍යාව දුක පරිණියේ නැහැ. දුක පිළිසඳ දෙන්නේ නැහැ. දුක් වූ ස්කන්ධය සත්‍ය පිළිගැනෙ කියලා දක්වන දුක් වූ ස්කන්ධය කියලා දක්වන තම. ඊට පස්සේ නමුත් මේ ස්කන්ධ ටික කෙනෙක්ගේ නෙමෙයි හේතු ප්‍රත්‍යය. අවිද්‍යාව නිසා කර්මය නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානයේදී ඒ නිසයි නාම රූප හැදුනේ. ඒ නිසයි ආයතන ටික. ඒ නිසයි මේ ස්පර්ශ. ඒ නිසයි මේ වේදනා සංඥා ටික. සියල්ල පටිච්ච සම්පදාය දැනගත්තොත් තමයි විචිකිච්ඡාව සියලු වෙන්නේ.
යම් කෙනෙකුට ස්කන්ධ ටික ස්කන්ධ ටිකේ ඇතිවීමත් නැතිවීමත් ටික දකින්නට පටිච්ච සම්පාදේ හරහා යාත හුදුවට තේරෙනවා නම් සත්‍යයක් උපන්නනේ බුද්ධලේක උපන්නනේ හේතුඵල ධර්මයක් වෙන අවිද්‍යාව නිසා කර්ම එන්නේ ඒ නිසා ප්‍රතිසංවිත මේ විදිහට ඇවිල්ලා මේ කියන්නේ රූප විදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් ඒද කෙනෙක් ගනේ මේ හේතු ප්‍රත්‍ය කියලා දැක්කාම හේතු ප්‍රත්‍ය දකින්නට විචිකිච්ඡා දුරු වෙනවා. පෙර යන සැකේ පසු යන සැකේ දැන් යන සැකේ සාස්තුන් වහන්සේලා මේ ගැන එතකොට මේ පටිච්ච සම්පදාය ගැන දින සැකේ නැති වෙනවා. කොහොම පටිච්ච සම්පදාය අහන වර්තමාන ස්කන්ධ ටිකක් තියෙන්නේ කියලා නොදැකීමට සාපේක්ෂව දකින්ද දිට්ඨියන් විචිකිච්ඡා මේ හැමතැනක මිනිස්සු වෙනවා කියන කාරණාව දක්වා. තේරෙන්නේ විරාමසේ කියන එක පෙන්වන්නද දකින්න ක්‍රමයක් නැහැ. අනුසේ කියන එක දුරු වෙන්නේ ඔය අවබෝධයෙන්ම මිසක වෙන කිසිම තැනක. ධ්‍යානයක් වැඩුවත් මේ ටික මේ නුදුනුවත්කම උඩයි ඒ ධ්‍යානයේ තියෙන්නේ. ස්කන්ධය පරික්ෂා කරන් නැතුව බෙදලා බෙදලා කපලා කොටලා පිළිසිඳ දකින්නේ නැතුව තාවකාලික රබර් බෝලයක් උපනවා වගේ ඒක නොසලකා හැරලා එක අරමුණකට ඒක සමාදි කරලා ධ්‍යානය පුදව ගන්න පුළුවන්. නමුත් අර නොදන්නාකම දුරු වුණානේ හැඳුනා විතරයි. ඒ පරිසම්පාදයේ අවබෝධයේ නොදන්නාකම දුරු වුණානේ හැඳුනා විතරයි. ඒ නිසා යට විචිකිච්ඡාව සිද්ධාන්ත ඥාන තේරෙනවා මම. ඒ නොදන්නාකම කියන එකට සාපේක්ෂව දකින්ද විචිකිච්ඡාව සිද්ධාන්ත කියන එක. ඊට පස්සේ කාමරාගමසේ පටිගාමසේ කියන එක කාම භූමියේ සැප වේදනාව පිළිසිඳ නොදන්නා කම දකින්ද සැප වේදනාව කියන එක පිළිසිඳ නොදන්නා කමට සාපේක්ෂව දකින්ද කාමරාගමසේ කාම භූමියේ දුක් වේදනාව පිළිසිඳ නොදන්නා කමට දකින්ද පටිගාමසේ සැප වේදනාව පිළිසිඳ දකින්ද ගියොත් දුක් වේදනාව පිළිසිඳ දකින්ද ගියොත් ඒ වේදනාව පිළිසඳක කියන වේදනාව ඇතුලේ හේතුව දකින්න වෙනවා. මල කියන එක අපිට ගන්නකොට අපිට ගහ දකින්න වෙනවා. අරුලිය මලක්ද, ඕස මලක්ද, පිච්ච මලක්ද කියලා. ගහ දැන් නැත්තම් පිට මල දන්නේ කවුරු හරි කියනකොට කියන විතරයි. එහෙම වුණාම ඒ මල ඇති කර ගන්නවා හෝ ඒ මල ඇතිවෙන්න තියෙන හේතුව නැති කරනවා හෝ කියන එකක් ලැබෙන්නේ නැහැ. මල උපදින හේතුව දන්නේ නැත්තම් ගෙඩියක් වුණත් එහෙම. ඒ වගේ සැපේ හෝ දුකෝ ඇති වෙන විපාකයක් තියෙනවා නම් ඒ විපාකය නැත්නම් ඒ ඵලය ඇති කරන හේතු ටික ඒ කියන්නේ යාර දැනගන්න වෙනවා සැප වේදනාව වෙන අධිකරණය එහේ මුල් කාරණාව කරගන්න සැපේ එන්නේ කුටියක් බලලා එයාට ඒ හැ ගැන දැනගන්න වෙනවා ඒ රූපය ගැන දැනගන්න වෙනවා ඒ චක්කු විඥානය ගැන දැනගන්න වෙනවා මේ තුන් දාගේ එකතුව කරනු දෙලීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක දැනගන්න වෙනවා මේ බඳු වේදනාවක් අපේ මනසෙන් හිතලා අරගෙනයි සැප විදිහට හිතලා සතුට වෙන්නේ කියන කාරණාව දකින්න වෙනවා මෙන්න මේ ටික නොදකින තා නොදකින බවට සාපේක්ෂව දකින්න සැප වේදනාවේ කාමරාගමුඛාංශය වෙන බව පටිගය ඇති වෙන්නේ කොහොමද කියන එක මොකද මේ කාර්යාවේ හොඳට දකින්න කිසිම වෙලාවකදී කාමරාගය හෝ පටිගය හෝ කියන එක සැප වේදනාවේ ඇති වෙන හැටි පටිගය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව නොදකින තා පටිගය කියන එක නැති වෙන්නේ සැපේ කාමරාගය ඇති වෙන්නේ කොහොමද කියලා නොදකිනවා කාමරාගය ඇති වෙන්නේ මම අර එදා කොමාවක් කිව්වේ මොකක්ද ඒක හරි හොඳයි අපි හිතියාකෝ මතක් කරමු මම කිව්වේ අලියේ ලොකු අන්දරත්ත කණ්ඩායමක් ඇයි අන්දරත්ත කඩලා කනකොට කටු ඇනෙනවා කටේ ඇනෙනකොට ලේනවා එතකොට එයා හිතාගෙන ඉන්නේ මේ සැපේ එන්නේ අන්දර කටුවලින් කියලා.
අන්දර කටු ටික හේතුයි කටේ යන ගලේන්ද අන්දර කටු වලයි ලේ වලයි දෙකේම රහයකට විලයි යාර රහත් දැනෙන. එයා විඳින සැපේ සැපක් හැටියට නොදකින තාක් අර අන්දරේ ලේ වල රසයත් එකතු වෙලා යා රසෙදී එයා මට සැපේ මෙහෙම නේද කියලා නොදන්නකොට එයාට විපල්ලාපයක් හැටියට වැරදි සංඥාවකින් පෙන්නන්නේ මේ රහ ඉන්නේ බාහිර තියෙන ගහෙන් කියලා. ඊට පස්සේ තව ලොකු අත්තක් කඩලා ගන්න. කනකොට දැන් වැඩි ප්‍රදේශයක කටු වෙනවා. ලේ වැඩි පුර වෙනවා. එතකොට ආපහු මේ සැපේ විදිහට යදන්නේ නැහැ. යම් සැපයක් එනවනම් එයා විඳින සැපේ මෙන්න මේකයි කියලා සැපේ උපද නොදන්නකොට තියෙන මොකද්ද? මේ සැපේ ආවේ බාහිර ආහෙත් ගන්න. ඒ වගේ යම් කිසි විදිහකදී හොඳට දකින්න ඇහැට දැනෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස මේවා උපේක්ෂාගතයි. මේවා අපිට හම්බ වෙද්දී හරියට අන්දර කටු ටික වගේ. ඊට පස්සේ ඒ ඇඟිලි කටේ තියෙන ලේ එක්සයි අපි දැනගන්නේ වගේ ජවම් මට්ටමට අපිට හම්බ වෙන්නේ ඊට අනුව රස විඳින මානසිකාරයකුත් එක්කයි. මේක සැපයි කියලා හිතන අපිම සැපයි කියලා හිතලයි තේන දේ වෙනම අපිම සැපයි කියලා සිත් සතුටින් විදිහට හිතලා දැනගන්න. අපි සතුටු වෙන්නේ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් මේ විදිහටයි කියලා නොදන්නකොට අපිට පේන්නේ මේ රූපේ සතුටකට කියලා තව හොඳටමයි. ඔන්න ඔය අපි සැප විඳින්නේ මෙහෙමයි කියලා යම් කලක නොදැක්කොත් ඒ නොදැකීමට සාපේක්ෂවම දකින්න කාමරාග අනුසය. ඒ වගේම හටිගය කියන එකත් එහෙමයි. මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා උත්සාගතෝ පොට්ටබ්බේ උත්සාගතයි අනිත් ඒවා උපේක්ෂාසාගතයි. ස්පර්ශය නිසා ඇති වෙනකොට තරහව ඇති වෙන විදිහට හිතලයි අපි තරහ ගන්න. නමුත් අපිට හිතෙන්නේ අපි තරහය තියෙන විදිහට හිතකින්ද තරහ ගියා නෙමෙයි බාහිරින් ඉන්න කෙනාටයි තරහ ගත්තේ කියලා කියනවා. යම් වෙලාවකදී අපි තරහය තියෙන විදිහට හිතපු නිසා නේද තරහව කියන එක ඇති වෙන්නේ කියන එක දැනෙන මට්ටමකට ආවොත් ඒ දැනුමට සාපේක්ෂව දකින්ද ප්‍රතිගාමිකයම කියනවා කියලා. එතකොට රූපාරූප ධ්‍යාන මට්ටමේ තියෙන සැපයක් තිබුණ මේ සැපේ පරිච්ඡේ සම්පන්න බව ඒ සැපේ ඇති වෙන හේතුව නොදන්නා බවට සාපේක්ෂව දකින්ද මොකද්ද බව රාගන. එතකොට මේ ස්කන්ධයන්ගේ සැප වේදනාව ඇති වෙන තැන් වල ඒ සැප වේදනාව ඇති වෙන අධිකරණය නොදකින බවම මානසික කොටසක් සමිතන වේ දෙහෙතු කියලා දකින්න. රූපාරූප භවී සැප වේදනාව ඇති වෙන තැන පිළිකෙඳ නොදන්නා බව මානසික සමිතේ වෙන ඇති දකින්න. මොකද මේ සැපේ යම්ලාවක දකින්නවන පුද්ගලයා ඒක වෙන්නේ නැහැ. මේ හැම ධර්මතාවයකම ඇත්ත නොහන බව ඇත්ත නොපෙන්නන ගතිය පෙන්න දකින්න අවිද්‍යාව සම්සේ වෙන සබ්බ සත්‍යය පරිවර්තනය සිල් සත්‍යය නොකිතරන කොන්නේ සත්‍ය අනුසීම හැම වෙලාවෙම තියෙන්නේ විපාක පැත්තේ හැදෙක. එතකොට අපි කර්ම කරගන්න මට්ටම කියලා කියන්නේ ආපහු හැම වෙලාවෙම කෙලෙස් කියන එක පරිඋත්ථාන මට්ටම විතික්කම මට්ටම චේතනාකම චෛතසිකකම කියන කර්මයේ දෙකට බෙදුවාම සිතේ මේ යෙදෙන කර්ම තියෙනවා සිතින් කරන කර්ම කියන්නේ. දැන් ප්‍රාණ ප්‍රාණඝාතයේ හොරකම් කිරීම මේවා
බොරු කීම කේලම් කීම වගේ දේවල් ගත්තාම හිතෙන් කෙරෙන ඒවා අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි වගේ දේවල් හිතේ මෙහෙදෙනවා මේව චෛතසික කම් අරව චේතනා කම් මේ චෛතසික කම් චේතනා කම් කියන දෙක දෙකට බෙදුවම අපිට හම්බ වෙනවා මොකද්ද හිතකය වචනේ කියන තුන්දරේ දුක්ඛත්ත බව තාපයෙන් ගත්තා පරිඋත්ථාන වීතික මේ කියන එක හම්බ වෙනවා අපිට අවශ්‍ය හම්බෙන්නේ අනුසය කියන එක හැම වෙලාවෙම විපාක හම්බ ලෝකයට විපාක කියලා හම්බෙන තැනක අපේ මේ නුවණ එක ගැටි ගැටිත ගැටිලා හම්බුනොත් විතරයි අර වගේ මට්ටම කවරම නොවෙන්නේ කියන එක ඒකයි අවිද්‍යාව තේසියක්වත් නැතිවීමෙන් සංකාර නිරෝධය කියන කාරණාව පෙන්වන්නේ අවිද්‍යාව කියන එක විද්‍යාව කියන එක පහළ වෙලා තියෙනකොට විපාක කියන මට්ටම හොඳට ඒක තේරුම් ගන්න කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ එතකොට එයාට ඒ විපාකයත් එක්කම එයාගේ දර්ශනය ගොඩක් වෙනස් වෙනවා. ඒකත් එහෙම වුණොත් ඒ මට්ටමේ කර්ම නොවේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒකෙන් මම මතක් කරේ උපාදීනෝ කියන මේ විපාක ටික එක්ක එක්ක අනුසය මට්ටම් එක එක මට්ටමට ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා මේ උපාදීනෝ කියන ධර්මයන්ගෙන් තමයි සාමානුෂය කියන ධර්මය මේක ඉදිරියට තියෙන යෙදින නැති වුණාට කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. අමසේ උපාදීනෝ කියන එක නෙමෙයි කියන්නේ. විපාකයේ කියන එක කර්මයෙන් කරපු හැම රූපයක්ම උත්පන්න හෝ අනුත්පන්න ගන්න උත්පන්න උපාදීනෝ යන ධනෙට යනවා. එතකොට අනුත්පන්න ධනෙට යන්නේ නැහැ. එතකොට ඒ උපන්නෝ උපාදීනෝ කියන ටිකත් එකයි අංශය හැම වෙලාවෙම තියෙන්නේ කියන ටික මට තේරුම් ගන්න අමාරුයි. මතක් කළේ මම උපන්නෝ උපාදීනෝයි අංශය කියලා නොගත යුතුයි. මේ කොහොම වුණේ දකින්න ඕනේ. නමුත් ඒ මට්ටම නොදන්නාකමම ඇතුළු කරගෙන පවතින යම් කලක අංශය ධර්මයන්ගෙන් මිදෙනවා නම් එයා උපන්න ධර්මයේ පරිණතිය වෙලා උපාදීනෝ ධර්ම පරිණතිය වෙලා මම මේ දෙවි කෙනෙක්ට කියන්නේ. උපන්න ධර්මයන්ට යමක් හිතලා නැති කරන්න බෑ. උපන්න ධර්මයේ කියන තැනට සුදු වෙනවා. උපන්න ධර්මයන්ට යම් ප්‍රතිචාරයක් දක්වන එක උපන්න ධර්මයන් තුල උපන්න ධර්මයන්ට ඔබෙන් පෞතින ධර්මයෙන් බලනවා කියන එක දෙක. ඇහැ කියන එක ඇති වුණාට පස්සේ උපන්නන ඇහැ ගැන බලනවා නම් ඇහැ අනිත්‍ය දුක අනාත්මයි කියලා මේක කාරණා. ඇහැ කියන එක આવුත් ඇහැ කියන එකට යටිපැත්තේ ඉඳලා ඇහැ ඇති වෙන්න තියෙන හේතුව මොකක්ද? ඇහැ නැති වෙන්නේ මොකක් නැති වෙනද කියලා බලනකොට අන්න උපාදී පිළිසුදු වෙන්නේ එයා ඇති වෙච්ච හේතුව පැත්තෙන් බැලුවාම යන්නේ දැන්. ඵලයට යමක් හිතුවා කියලා ඒ ඵලයේ පිටින් දැක්කම මේ තව හේතුවක් වුණේ. හොඳට ඒක මතක තියාගන්න. තේරෙනවා නේද? උඩින් වතුර යටේ ඉඳලා නෙළුම් මලක් ඇවිල්ලා තියෙනවා නම් අපිට පේන්නේ නෙළුම් මල විතරයි. පේන්නේ වතුරෙන් ඇහිලා. ඵල මේක සුදු නෙළුම් නේද රතු නෙළුම් නේද කිය කියා ඉන්නවා නම් ඵලයේ යමක් හිතලා තියෙනවා. ඵලයේ පිටින් දැක්කින්ද බෑ. ඵලයේ පිටින් දැක්කින්ද මේක සුදු නෙළුම්. හරි. මේ නෙළුම්ැතිව තියෙන මේ නැට්ට නිසා මේ නුවණින් තමයි යන්නෙට තේරෙන්නේ. මේ නැට්ට කැඩුව නැට්ට ඇති කරලා තියෙන මුල මෙන්න මේක නෝනුත් නම් මේ මල නැති වෙනවා නේද? එහෙනම් මම විතර ආරම්භුනේ කියලා නැති කදේ. දැන් උඩට තියෙන නෙළුම් මල විතරක් සුදු පාටයි නෙළුම් මල මේක ඇති වෙනව නැති වෙන හැටි කොහොමද බලන්නේ? කවදා හරි එයාට බලන් දෙන්නේ මානසිකාරයෙන් විතර මේ නෙළුම් මල කවදා හරි නැති වෙනව නේද? හටගෙන විනාශ වෙනවා නේද අනිත්‍ය නේද කියලා දෙවිහැයි හිතනවා විතර මෙයා නිදුම් වල ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි අදියට බලවද මේ නිදුම් වල අනේ නැති වෙනවා නේද කවදා හරි විනාශ වෙනවා නේද අනිත්‍ය නේද කියලා උගින් මොන මානසිකාරයක් කළා එච්චරයි හිතුවා විතරයි නමුත් මේ නිදුම් වල කවදාවත් මොහට ගන්න තත්ත්වයට පත් කරන්න ඒක මුලක් තියෙනවා මුලසුන් කරන්න මෙයාට පුළුවන්ද මුලවත් හම්බලා නැත්තම් යම් කිසි කෙනෙකුට නුවන් නෙළුම් මල එහි යටිපැත්තට යනවා. මේ මුල ඇතිවල තියෙන නෙළුම් ගන්නෙන් දඩ කියලා තියෙන මෙන්න මේ මුලේ
හේතුව මොහාගෙන කියලා. මේ මුල යම් වෙලාවක ගලවලා දැම්මොත් මේ දණ්ඩ නැහැ. මේ හටගත් එකක් නැතිනවා, මේ වගේ තව එකක් හදන්න තියෙනවා, ඒකද නැති වෙනව නේද කියලා නෝනින් හේතුව හොයාගත්තා කියලා. හොයාගෙන ඒකෙන් අහන්දම් හරියට. ඒ නිලෝ මල වගේ තමයි මම කියන්නේ විපාක මට්ටම. ඇහැ රූප චක්කු විඥාන වගේ ටික දකින්නේ විපාක මට්ටම. ලෝකෙට හම්බුනේ නැහැ කවදාවත් වතුරෙන් යට කොටස. විපාකයෙන් යට කොටස ලෝකෙට හම්බෙන්නේ නැහැ. ලෝකෙට හම්බෙන්නේ වතුර උඩ තියෙන නිලුම් මල. සුදු පාට රතු පාට. ඒ වගේ ඇහැට පෙනෙන රූප ටික සංකේත ශබ්ද ටික හම්බ වෙන්නේ නැහැ. ඒ හම්බ වෙන එකට අනිත්‍ය දුකයි අනාත්මයි කියලා හිතනවා කියන්නේ නෙළුම් මල අනිත්‍ය වෙනවා නේද, නැති වෙනවා නේද, විනාශ වෙනවා නේද කියලා හිතන එක විතරයි ඒක මානසිකාරකෙ විතරයි. නමුත් මේ විපාකයට යකින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හිතන්න, ඒ කියන්නේ විපාකයේ ඇතිවෙන පරිපාදස්කන්ධය මේ ස්කන්ධය හටගන්නේ මෙහෙමයි, ඇහැ ඇති උනේ මෙහෙමයි, ඇහැ නැති වෙන්නේ මෙහෙමයි, ආ නැති වෙන හැටි එන්න මේ විදිහට කළා ඇහැ කියන දුනු පොත්තිය සත්‍යපත් ගන්නවා. අනේ යම් කිසි වෙලාවකදී නිලුම් මල හම්බ වෙනවා නම් නිලුම් මලේ නැත්ත ගැන, නැත්ත සම්බන්ධව තියෙන මුල ගැන, මුල ගලවලා දාලා නැත්ත ගලවලා නිලුම් මල හටගත් එකත් මතු උපදින්න තියෙන ඒවත් නැති කරනවා කියන නුවණ නැතිකමට සාපේක්ෂව දකින අනුසය. උඩින් නිලුම් මල රෝස පාටයි නේද, මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන හැමතැනකම අනුසය කියන එක තියෙනවා කියලා දකින්න. තේරුණා මේකේ? අන්නේ ඒ අදහසකින් මම කිව්වේ මේකදී මෙන්න මේ විදිහයි මේක විපාක වෙන්නේ. මේ අමසය කියන එක රැඳෙන්නේ නිසා ලෝකෙට හමුසය දුරු කරන්න බැරි වෙන්නේ නිසායි. අමසය කියන එක දකින්ද විපාක කියන මට්ටමේ හැදලා තියෙන විපාක කියන මට්ටම පිළිසෙන් දැක්කොත් මිසක විපාක මට්ටම ඇත්ත කරලා ඒකට ප්‍රතිචාරයක් දක්වලා කවදාවත් මේක නවත්තන්න බෑ. ඇත්ත ලෝකෙට හම්බ වෙන්නේ ඒකයි අර්ථික අසාධාරණයි ලෝකෙට. ලෝකෙට සාධාරණ නැහැ. ලෝකෙන් ඉතර වෙච්ච උත්සමයේ පෙන්වුවොත් තමයි අර ටික. මොකද ලෝකයට හම්බ වෙන්නේ තේන විදිහට වතුරෙන් උඩ තියෙන නෙළුම් මල රෝස පාට උසුදු පාට නෙළුම් මල විතරයි. ඒ හම්බ වෙන දෙයක හොඳට හෝ නරකට හෝ බැන ඇලෙනවා බැඳෙනවා හෝ ගැටෙනවා කියන එක විතරයි ලෝකෙට ඉතුරු වෙලා තියෙන ලෝකේ අතර නැහැ. නමුත් ලෝකෝත්තර කියන්නේ ලෝකයාගේ මානසික මට්ටම සම්පූර්ණ ඉතර ලෝකයා පෙනෙන දේ අල්ලගෙන නැගලන කොට පෙනෙන දේ තියෙන්නේ කොහොමද තියෙන කොහොමද කියලා ඒකෙන්ම අනුසෝචිත යනවා පටිසෝචිත යනවා. ලෝකයා ග්‍රහගෙන යනවා ඒකට බලන මේකේ උඩු පැත්තට උඩු කම්බලාගෙන යනවා අනිත් පැත්ත හත ගත්ත ගත්තට යනවා. ගස ගලාගෙන ආව නම් ගලාගෙන ආව පැත්තට යන එක තමයි ලෝකයේ ස්වභාවය. මෙයා මොකද කරන්නේ? ගඟ ගලාගෙන ආව නම් ආපු එකේ ගඟ පටන් ගත්ත ගත්ත ඔයාලගේ උදාහරණයක්. ඒක ගඟ වගේ තමයි විපාක අවස්ථාව. ලෝකයා ඒ විපාකයටම රුකුල් දෙමින් ගහගෙන යනවා. අනිත්‍ය දුක අනාත්මයි කියලා හේතුව ලෝකෙට ඒක කුසලයක්. පුඤ්ඤාපි සංකාරය එක්ක ලෝභ දේශ මොහ ඇති කර එක ගැටෙනවා. නමුත් ඒකේ අනිත් පැත්තට යන්න පුළුවන් නම් එයා පෙනෙන දේ තුළ ලෝභ දේශ මොහත් අලුප දේශ මොහත්. මොකද ඒ පෙනෙන දේ ඇත්ත කරගෙන නැහැ, ඒක පිළි අරගෙන නැහැ, ඒක හේතු හොයාගෙන ගිහිල්ලා. මොකද ඒ හේතු හොයාගෙන ඒ හේතු කුල්ලදමු නිබඳ ඵලයක් මැත්තේ නැහැ. දැන් තියෙන එකක් නැතින මැත්තේ නැහැ කියලා දන්නවා එයා. එයාට දැන් හම්බ වෙනවා. අනේ නිසා එතකොට උපාදිනෝ කියන එකේ අර්ථය දකින්ද අන්න අර අල්පක විපාකන කියන අර්ථයෙන් අරුසය කියන එක හැම වෙලාවෙම තියෙන්නේ විපාක හෝ විපාක උපාදිනෝ කියන ධර්මතාව එකයි. එතකොට අනුපන්න කියලා කිව්වේ සතර භූමියේ තියෙන කුසල. මේ උපන්න කියලා කිව්වේ සතර භූමියේ තියෙන කුසල. එකෙවේ සතර භූමියේ තියෙන කුසල් ඒ වගේම අකුසල තුන් භූමියේ ක්‍රියා ව්‍යාකත ධර්ම මේවා සිය උපන්න සිය අනුපන්න. අපි කියමු කුසල සිතගත්තු සිතගත්තා බලයෙන් යවා සිතගත්තු කුසල සිත්තේ උන උපන්න. දැන් ඉතුරු දරන සිත් හය අනුපන්න. පාදිනෝ කියන්නේ කුසල සිත්වලට උපාදිනව කියන්නේ. මොකද ඒක මොහු එකගම මොහු කරමින් යන බව නෙමෙයි. ඒ සිතෙන් සිත ඉවර වෙනවා. උපචේ ගතියක් නැහැ. ඒකට තාම අනිත්‍යත අනුපන්නයි. මේ සිත ඉපදෙ විදුද්ධම වුණාම අලුතෙන් එකක් හිතී ඉතම සිත උපදිනවා මිසක අරකෙම මොහු කරමින් යන එකක් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවෙම
සතර භූමියේදීම කුසල අකුසලයන්ට උප්පාදිනවා කියන්නේ. එහෙමද කියන්නේ? මේක කියනවා චතුසු භූමිත කුසල අකුසල කීස භූමිත ක්‍රියා ක්‍රියාවකට. යංච රූපන්න සම්පතකට ඉමේ ධම්මා සිය උප්පන්න සිය අනුපන්න නවත්තබ්බ උප්පාදිනෝති. උප්පාදිනොයි නොකීත. දෙතෝල කියන කුසල හිත උපන්න. නම් තාම දානේ දුන්නේ නැහැ. ඉදානේ දෙන මුංචින බව අනුපන්නයි තා. මුංචින අවස්ථාව උපන්න. ඊට පස්සේ අපර චේතනාව අනුපන්න. ඒ විදිහට උපන්නම කොහොමද බව දැකලා කුසලයක්. තේරෙන්නේ. සෝවාන් මාර්ග කුසලයේ ඉපදিলা. සකදාගාම මාර්ග කුසලයේ මෙයාට තාම අනුපන්න. සකදාගාම මාර්ග කුසලී ඉපදিলা. අනාගාම මාර්ග කුසලී අනුපන්න. උපාදීනෝ නොකියු. මොකද ඒ ඉබේම මොහු කරමින් යන මෙයා කොළොත් මිසක නොකොළොත් ඉබේ වෙන එකක් නැහැ. ඒකයි. අර විපාකයේ ස්වභාවය තමයි කරන්න ඕනේ දෙනවමයි. එහෙම. එතනේ උපාදීනෝ ස්වභාවය තමයි කළත් නොකළත් අවශ්‍යම වෙනවමයි. නමුත් දැන් සෝවාන් මාර්ග සිත කුසල. සකදාගාම මාර්ග මෙයාට නැහැ. සෝවාන් මාර්ග සිත උප්පන්න. සකදාගාම මාර්ග සිත අනුප්පන්න. ඒකට කියන්නේ උපාදීනෝ කියලා. මොකද එයා මේ මාර්ගේ වැදුවොත් විතරක් මේ මාර්ගයේ ඇති වෙන විදිහට කටයුතු කළොත් විතරයි වෙන්නේ. උපාදීනෝ එයා කළත් නොකළත් අවශ්‍යම වෙනවා. ඒ ගතිය මේකද? මුංචන දානයක් දෙන්න ඕනේ කියලා හිතුවා. දානේ දුන්නොත් වෙනවා මිසක මේ චේතනාව හිතපේක නිසා අවශ්‍යම මුංචන බව වෙනවා. දානේ දෙවෙන අවස්ථාව වෙනවා කියලා එකක් නැහැ. මත්තේ මත්තේ කර්ම කාරණා බොහෝ කරගෙන ඒක කළොත්ම විතරයි වෙන්නේ. ඒ නිසා මේකට උපාදීනෝ කියන වචෙන් කියන්න බෑ. අවශ්‍යම වෙන්නේ නැහැ. නමුත් දානේ දෙනවා කියන අවස්ථාව තමයි අනුපන්නයි කියන එක තමයි කියන්නේ. නෝපන්න. ඒක උපදව ගන්න ඕන අපුරු. උත්සාහය ඒ තුල තියෙන උත්සාහවත් වෙන්න ඕනේ කියනවා. වෙහෙසකින් තොරව වෙනවා කියන එකක් නැහැ ඒක. උපාදීනෝ කියන එකේ කියනවා වෙහෙසකින් තොරව වෙනවා එය වෙන බවට පත් කරලා තියෙන කෙනෙක් කියනවා. තේරුණා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම දකින්ද සියා උප්පන්න සියා උප්පන්න කියන්නේ න්‍යාය. එතකොට උපන්න අනුපන්න දෙකම මේකෙම කියනවා තියෙනවා. උපාදීකෝ කීපයකට ඒකෙම විස්තර කරලා තියෙනවා. මේ පානන්න වත්තබ්බම් උපන්නන්ති අනුපන්නන්ති උපාදීනෝ. අසංකත ධාතුව නිර්වාණය උපන්නයි කියලා කියන්න එපා. අනුපන්නයි කියලා කියන්නත් එපා. උපාදීනෝ කියලා කියන්නත් එපා. ඒකයි ඉතින් අසංකතේට සංකත නාමයක් නෙවෙයි. ඉතින් මේ දෙක තේරුම් ගත්තහම අපිට පුළුවන් උපන්න ධර්මයෝ කියන්නේ මොනවද කියන එක දැනගත්තහම ලෝකයා ඉපදුන සත්‍ය පුද්ගලයා ගැන කතා කරන තැනක කෙනෙක් උපන්න පුද්ගලෙක් උපන්න සත්‍යෙක් උපන්න කියන තැනක තියෙන මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නේද අපි දැන් සම්භවයේ සිනම් වා භවයක් කොයිනෙන් ඉන්න තත්ත්වය ගැන කතා කරනකොට උපාදීනෝ කියලා කියන්නේ එහෙම කතා කරන තැන තියෙන මොන වගේ ධර්මතාවද කියලා ලෝකයා කතා කරනවා නම් ඒ ටික හම්බ වෙනවා. එතකොට කුසල අකුසල කර්ම කරන පුද්ගලයෙක් ගැන සත්‍යයක් ගැන කතා කරනකොට උප්පන්න හෝ අනුප්පන්න හෝ කුසල ධර්මයක් ඒවා තුලින් ධර්මතා මොනවද කියලා කියන්නේ සත්පුද්ගල බව දුරු වෙනවා. අපිට මේ සංකත ධාතුවේ තියෙන චිත්තජයසික රූප කියන ධර්මතා ටික තව පැත්තකින්
උපන්න උපන්න කියන ධර්මයේ උපන්න ධර්ම උපන්න කියන ධර්මතාවයේ ගුණවිලා තියෙන්නේ රැඳිලා තියෙන්නේ ඉතිලා තියෙන්නේ මොන ධර්මතාව ටික මතද කියලා ඒ ධර්මතාව ටික තේරුම් ගන්න උපන්නයි කුප්පලේ උපන්නයි කියන දෘෂ්ටි අධ්‍යයනය කරනවා ගැනත් කුප්පලේ ඉපදීම කියන එක නැති වෙන ඉපදීමක් තියෙනවා මේ ධර්මයන් කියන අවබෝධයක් කියනවා උපාදිනෝ බවක් තියෙනවා විපාක නුදුන් විපාක පිටු මොහ කරපන් බවදින් බවක් තියෙනවා ඒ මේ ධර්මයන්ගේ ඒ පුද්ගලයක නෙමෙයි කියන අවබෝධයන කර්ම කියලා යමක් තියෙනවා හේතු කියලා යමක් තියෙනවා ඒ පුද්ගලයක නෙමෙයි ධර්මතා කියලා මේ චිත්ත ජෛතික රූප කියන ධර්මතා ටික දැක්ින්ද තව ක්‍රමයක් දැක්කාම සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය දුර වෙනවා සත්ත්ව පුද්ගල බව මත ඇතිවෙන කෙලෙස් කෙලෙස් දුර වෙනවා ඒ නිසා යාට ඇති වෙනවා මොකද්ද සෝපදිසස නිබ්බාන ඒ කියන්නේ මේ ටික නිසා කෙලෙස් නැති වෙනවා කෙලෙස් නැති වුණාම අන්න අපි කියන්නේ නෙළුම් වල යට කොටස අහු වෙනවා වගේ මේ ස්කන්ධය ප්‍රත්‍ය නිසා මහතකන ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියලා ස්කන්ධයගේ ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් දෙයක් වෙනවා ඒ ස්කන්ධ නිරෝධය දකින්නවා කියලා කියන්නේ අසංකතය දකින්න සංකත චිත්තජයසික රූප කියන ටිකට හිත තබලා සංකත පරමාර්ථයට හිත තබලා සත්පුද්ගල භාවයෙන් මිදුණා අසංකත පරමාර්ථයට හිත තබලා සංකත වූ චිත්තජයසික රූපයන්ගෙන් මිදෙනවා ඒ නිසා සංකත පරමාර්ථයේ සතරකට බෙදෙනවා චිත්තජයසික රූප නිබ්බාන පරමාර්ථය චිත්තජයසික රූප කියන මේ සංකත පරමාර්ථයට පැමිණ පරමාර්ථය ඇසුරු කරමින් එතෙන්ට හිත තබලා සත්පුද්ගල භාවයෙන් මිදිය යුතුයි අසංගත පරමාර්ථයට හිත තබලා ඒ චිත්තජයසික රූපයන්ගෙන් මිදිය යුතුයි මේ විදිහට සියලුම දුක අනුකමෙන් ගෙවිලා යන විදිහටයි ගෙවිලා යන විදිහට ගෙවන්න පුළුවන් විදිහට ධර්මතාව පෙන්නන ඒ ධර්මතාව සංග්‍රහ කරලා තියෙන මේ ප්‍රකරණය කියන ධම්මසංගණිත ප්‍රකරණය කියලා ඒ ප්‍රකරණය අපිට මේ ධර්මතාව ටික තාවකාලිකව ගන්න සතරෙන් නිදෙන මාවත හෙලි කරලා කරගන්න බුදුජානන්ති මේ අවස්ථාව හදලා දීලා තියෙන්නේ ඒ එක ධර්මතාවයක් තමයි 17 වෙනි කිකේ තමයි අපි කලේ උපන්න ධර්මය අනුපන්න ධර්මය උපාදීනෝ ධර්ම කියන්නේ මොනවද කියන එක ඉතින් මේ දහම් අධ්‍යයනයත් හැම දෙනාම හොඳට හිතට අරගෙන හිතෙන් හිතෙන් නැවත නැවත මෙනෙහි කරලා ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ජීවිතයේදී මාත්‍රයක් සේ කරගන්න හැම දෙනාම උත්සාහවත් වෙනවා.